කැටගරි දෙකකට බෙදුවා. එකක් තමයි ස්ටෑන්ඩඩ් රූම්ස්, අනිත් එක ඩිලක්ස් රූම්ස්. ඒෙන්ද අපි ගොඩක් අර සමහර ගෙස්ලා කැමති ලක්ෂරි ටයිප් රූම්ස් වල ඉන්න. ඉතින් ඒෙන්ද අපි රූම්ස් හතරක් විතර පල්ලේ අපි කියන්නේ දසල ආර්ථිකයේ එක්ක කරන්න පුළුවන් විදිහට අපි හතරක් ඇදුවා. සොන්දුරු නවාතැන සත්කාරයේ චමත්කාරය. අද සොඳුරු නවාතැන ඊස් කාර්ට් ෆැමිලි රිසෝට් බණ්ඩාරවෙල. හරිම කම්ෆර්ටබල් රූම් එකක්, ලස්සන වියව එකක් තියෙනවා, ලස්සන ලිවින් ඒරියා එකක් තියෙනවා, ලස්සන බෙඩ් එකක් තියෙනවා, ඒ වගේම කලර්ස් ගත්තත් හරිම ලස්සනට මැච් කරලා තියෙනවා. දැමම ආව විතරයි ඉතින් පළවෙනි වතාවට තමයි සොඳුරු නවාතැනකින් බණ්ඩාරවෙලට ආවේ මම. ඒක නිසා මට මුලින්ම බණ්ඩාරවෙල ගැන පොඩි විස්තර ටිකක් දැනගන්න උවමනා වෙලා තියෙනවා. ඉතින් මම තව ටික වෙලාවකින් මේ හොටෙල් එකේ මැනේජර්ව හම්බ වෙලා මෙතන තියෙන ඔක්කොම විස්තර දැනගන්නවා. ඉතින් එතකන් අපිත් එක්කම රැඳිලා ඉන්න. මම අද සොඳුරු නවාතැනෙන් ඇවිත් තින්නේ කොහටද කියලා. ඒ තමයි ඊස් කාට් ෆැමිලි රිසෝට් බණ්ඩාරවෙලට. ඉතින් බණ්ඩාරවෙලට මම මීට කලින් සොඳුරු නවාතැනකින් ඔබ හමුවට ඇවිත් නැහැ. ඒක නිසා මට අපු ගමම්ම හිතුණා පොඩ්ඩක් මැනේජර්ව මුණගැහිලා මෙතන විස්තර ටිකක් දැනගන්න. මොකද මම බණ්ඩාරවෙලට පුරුදු නැති නිසා මම පොඩ්ඩක් මේ වටපිටාව ගැන පොඩ්ඩක් විස්තර දැනගන්න හිතා. ඉතින් මාත් එක්ක මේ වෙලාවේදී ඉන්නවා මේ ෆැමිලි රිසෝට් එකේ මැනේජර් බ්‍රයන් මැතිව් මහතා. අපි පොඩ්ඩක් කතා බහ කරලා බලමු මේ ෆැමිලි රිසෝට් එකේ විස්තර මොනවාද කියලා. අයිබෝවන්, අතුරු මේ රිසෝට් එක පටන් ගන්න දැනට කොච්චර කාලයක් වෙනවද? මේ අපි රෙජිස්ටර් කළා නම් 2009 රෙජිස්ටර් කරේ. ඊට කලින් මේක ලොකු ඉස්ටරියක් තියෙනවා. 1946 මේ බිල්ඩින් චර් පරණයි. ඒතකොට එතනින් තමයි පටන් ගන්නෙ. කලින් වීරපැලේ වලව කියලා තමයි මේකට කියන්නේ. නමුත් පස්සේ දැන් මේකේ කරපු කට්ටිය මම හිතන්නේ 1990 ගණන් ඉඳලා සන්ඩේ ඔබ්සර්වර්ට ඇඩ්වර්ටයිස් කරලා ඒ දවස්වලම ඉඳන් ගෙස්ට්ලා ගත්තා. ඉතින් එනකොට පස්සේ අපි අයියා මේක ලෑන්ඩ් එක පර්චේස් කරාන් පස්සේ එයාගේ ඐඩියා එකක් තිබ්බා ගෙස්ට් හවුස් එකක් කරමු කියලා. ඒකින් තමයි 2009 වලින් මේ හොටෙල් එකක් විදිහට අපි රෙජිස්ටර් කරලා පටන් ගත්තේ. ලොකු කාලෙක ඉඳන් තමයි මේ තැන මේ විදිහට අද වෙනකොට දියුණු වෙලා තියෙන්නේ. එතකොට මම මෙතනට ආපු ගමන්ම දැක්ක තවත් විශේෂම දෙයක් තමයි මේක සම්පූර්ණයෙන්ම පරණ දේවල් වලින් තමයි හැඩ කරලා තියෙන්නේ. ඒක ගැන කතා කරොත් ගොඩාක් ඇන්ටික් බඩු වලින් තමයි මෙතන වර්ණවත් කරලා තියෙන්නේ. ඇත්තටම මේ අයියත් අර කන්සෙප්ට් එකට කැමති. ගොඩාක් අර මේකත් පරණ බංගලෝ එකක් හින්දා මේකෙත් තිබ්බා පරණ බඩු. ඒ වගේම අපේ ආචිලාගේවත් අපි අරගෙන අයියා කලෙක් කරගෙන අපිනුත් අරගෙන ඒ ටික කොම තමයි කලෙක්ෂන්ස් ටික තමයි ගොඩාක් තියෙන්නේ. මේකේ තිබේවයි අපේ කලෙක්ෂන් ටිකේ අපේ පවුලේ තියෙන ඒවා ටික තමයි තියලා අපි මේ ඇරේන්ජ් කරලා තියෙන්නේ මේ ටික විදිහට. අපි බණ්ඩාරවෙල කියලා කිව්වා. බණ්ඩාරවෙල ටවුන් එකේ ඉඳන් එන කෙනෙක් කොහොමද මේ තැනට එන්නේ? ඔව්, ස්ටේෂන් එකේ ඉඳලා එනවා නම් හරියටම කිලෝමීටර් 6ක් තියෙනවා. මේ බැලිමඩ පාරේ කිලෝමීටර් 6ක් එනකොටම 6 කඩුව ගාම්ම තමයි මේ හොටෙල් එක තියෙන්නේ. තමලේ සිහාගන්න එම බස් එක යූස් කරනවා නම් ඕනතරම් වැලිමඩ බස් තියෙනවා.
එතට කාරකේනවනං දැන්ට ඉතින් Google මේ මැප් එකෙන් දාලා එන්න පුළුවන්. ඉතාම ලේසි කිලෝමීටර් 10කින් විනාඩි 10කින් මෙතනට එන්න පුළුවන්. විනාඩි 10ක් වගේ පොඩි කාලයක් ඇතුළත මේ තැනට ඉක්මනටම ළඟා වෙන්න පුළුවන් දුරකින් තමයි හොටෙල් එක තියෙන්නේ. සොඳුරු නවාතන සත්කාරයේ චමත්කාරය. සොඳුරු නවාතන සත්කාරයේ චමත්කාරය. එතකොට මෙතනට ආපු ගමන් මම දැක්ක තවත් විශේෂම දෙයක් තමයි මේ බංග්ලෝ එකේ රූම්ස් දෙනවට අමතරව ඔයාලගේ වෙනමමත් රූම්ස් හදලා තියෙනවා. ඒ ගැන කතා කළොත් දැනට මේකේ රූම්ස් කීයක් තියෙනවද? කොහොමද අපි මේවා මොන විදිහටද අපිට දෙන්නේ? ඇත්තටම මේ අපි 2007 වල තමයි බංග්ලෝ එක අපි ස්ටාර්ට් කරන්නේ. ඒ කියන්නේ එතකොට අපි මගනේ බංග්ලෝ එක විදිහට ගියේ 2009 වලින් පස්සේ තමයි ඩිලක්ස් රූම්ස් හතරක් විතර පල්ලෙන් හැදුවා. ඒකත් එක්ක වෙඩින් හෝල් දෙකයි රූම්ස් නමයක් තියෙනවා දැන්ට දැන්. එතකොට මේ බංග්ලෝ එකේ රූම්ස් හතරයි අපි කැටගරි දෙකකට බෙදුවා. එකක් තමයි ස්ටෑන්ඩඩ් රූම්ස්, අනිත් එක ඩිලක්ස් රූම්ස්. ඒ හින්දා අපි ගොඩක් අර සමහර ගෙස්ලා කැමති ලක්ෂරි ටයිප් රූම්ස් වල ඉන්න. ඉතින් ඒ හින්දා අපි රූම්ස් හතරක් විතර පල්ලේ අපි කියන්නේ එදසල ආර්ථිකයත් එක්ක කරන්න පුළුවන් විදිහට අපි හතරක් ඇදුවා. ඉතුරු හතර තමයි කලින් තිබ්බ එකම මේ බංගලෝ එක ඇතුලේ අර ඇන්ටික් රූම්ස් විදිහට ඒවට නම් දාලා තියෙන නම්බර්ස් නෙවෙයි. ඒක එක නම් වලින් අපි මේ රූම්ස් කෝල් කරනවා. ඒ විදිහට තමයි මේ රූම්ස් තියෙන්නේ මේ විදිහට. ඔව්. රූම් එක ගැන කතා කරොත් රූම් එක ඇතුළට ගියාම මට තේරුණා හරිම කම්ෆර්ටබල්, හරිම ලස්සනයි view එකක් තියෙන රූම් එකක් විදිහට හැම රූම් එකක්ම තියෙනවා. අපි ඒක ගැන කතා කරොත් රූම් එකක් ඇතුළේ මොන වගේ ෆැසිලිටීස්ද තියෙන්නේ? සාමාන්‍යයෙන් බේසික් රූම්ස් වල තියෙන හැම ෆැසිලිටියක්ම තියෙනවා. ගියාම ජැකට් ලා තියෙනවා, ටී, කෝෆි මේක් කරගෙන ඒ ටික තියෙනවා. එතන ඉතින් යාට ගියාම ඇඳවල අපි ඩබල් රූම්ස් විදිහට තියෙනවා, ට්‍රිපල් රූම්ස් විදිහට තියෙනවා, 4-pack rooms තියෙනවා. ඉතින් ඒ කැටගරිස් වලට මෙයා කරලා තියෙනවා. එතන ඒකේ attach bathroom, hot water, එතකොට මේ common type මේ wash room ටික, on a blankets ටික, අපිට room meters, එතකොට මේ ඒ මොකද towels ටික, linen අනිත් ඔක්කොම අපි ඒ provide කරනවා. ඒ වගේම තවත් දෙයක් තමයි මේ හොටෙල් එකට එන කෙනෙක්ට enjoy කරන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. restaurant, එතකොට wedding halls වල ඉඳන් මේ family resort එකේ තියෙනවා. අපි places ගැන කතා කරොත් මේ හොටෙල් එකටම තියෙන places ටික මොනවද? garden එක වැදගත්ම දේ. අනිත් එකම පල්ලෙය යන river එක. මේ පොඩි ගඟක් යනවා. ඒකේ ගිහලා නාන්න පුළුවන් ලස්සන තැනක්. ටී තියෙනවා, ටී සෙන්ටර් එක තියෙනවා. සෙල්ලම් කරන ගාඩන් එකේ උඩතර ඉඳ තියෙනවා. එතකොට පාකින් එක ඉතාමතර ඒ රෙස්ටුරන්ට් තනිෂ කිව්වාගේ රෙස්ටුරන්ට්ස් ටික තියෙනවා. ඕන කෑම එකක් අපින් ඕඩර් කරලා ගන්නත් පුළුවන්. කෑම ගැන කතා කරොත් ඇත්තටම මේ සාමාන්‍ය ගෙස් කෙනෙක් ගොඩක් කලාවට මේ පැත්තට එනවා නම් මෙතනින්ම කෑම ගන්න බලාපොරොත්තු වෙන තමයි එන්නේ. ගොඩක් අය මේ බණ්ඩාරවෙල කිව්වහම චුට්ටක් අර සීතලයි, නතර වෙලා ඉඳලා වැඩිපුර ට්‍රැවල් කරලා යන්න බලාපොරොත්තුෙන් එන්නේ. එතකොට මෙතනට එන කෙනෙක්ට කොහොමද අපි බ්‍රෙක්ෆස්ට් එක, ලන්ච් එක, ඩිනර් එක අරේන්ජ් කරලා දෙන්නේ? අපිට ඔය කොම දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ chef ඉන්නවා. මේ අර ඉන්ඩියන් කෑම පුළුවන්, චයිනීස් කෑම පුළුවන්, ලෝකල් මෙනු පුළුවන්, අනිත් වෙස්ටර්න් මෙනු ඔක්කොම පුළුවන්. ඉතින් අපි මෙනු එකක් දාලා තියෙනවා අලා කට් විදියට, හරි ටේබල් විදියට, හරි අපිට ඕන එකක් ඕඩර් කරලා ඕඩර් කරොත් අපි හදලා දෙන විනාඩි 45ක් පැයක් ඇතුළත ඕන කෑම එකක් අපිට දෙන්න පුළුවන්. ඒ වගේම ගෙස් කෙනෙක් විශේෂයෙන් කැමති දෙයක් තමයි හොටෙල් එකට ආවම එන්ජොයි කරන්න නෙන්නේ. එතකොට මෙතන ඉඳන් ට්‍රැවල් කරන්න පුළුවන්, විසිට් කරන්න පුළුවන් තැන් තියෙනවා. අපි ඒ දේවල් ගැන මතක් කරොත් මොන වගේ තැන්වලටද මෙතන ඉඳන් ඉක්මනින්ම ළඟා වෙන්න පුළුවන්? මේ අපේ හොටෙල් එකේ තියෙන ඇත්තටම මේ බණ්ඩාරලා සෙන්ටර්. මේ සෙන්ටර් එකේ ඉඳලා යන්න පුළුවන් අපිට මේ පැත්තේ නුවරඑළිය, මේ පැත්තෙන් ඇල්ල, රාවණැල්ල, අහපුගලේ පැත්තේ. ඉතින් මේ සෙන්ටර් එක විදිහට මම හිතන විදිහට කිලෝමීටර් 36ක් ඇතුළත මේ ඔය කියන මේ ටූරිස්ලා ගොඩක් තැන් යන තැන් ඔක්කොටම යන්න පුළුවන්. මට ආය කිව්වොත් අපේ ළඟදී අපේ බණ්ඩාරල ප්‍රාදේශීය සභාවෙන් ඩිවලප් කරා පොරොවගල කියලා වියව් පොයින්ට් එක ලස්සනයි. ඒක කිලෝමීටර් 3යි තියෙන්නේ. ඒතර දෝ පන්සල. ඒක මම හිතන්නේ සෝරි ක්‍රිස්තුපුර 500 වසරක එයා මේ තියෙන
පෞරාණික දුව පන්සල කියන්නේ එතනට යන්න පුළුවන්. ඒ දෙක තමයි බණ්ඩාරවෙල කිට්ටුවම තියෙන්නේ. මේ පැත්තෙන් කෝන්තේල පන්සලද එකත් පරණ එකක්. ඊට පස්සේ මේ බෝම්රෙල්ලා වොටර්ෆෝල් ඒ ඔක්කොම ළඟ තියෙනවා. ඊට පස්සේ අනිත් ඒවා නම් ඉතින් ෆේමස් දැන් රාවණැල්ල, රාවණකේව්, ලිටල් ඇඩම් ස්පීක්, මේ පැත්තෙන් ඇඩිසන් බංගලෝ, ලිප්ටන් සීට් ඔක්කොම පැයෙන් යන්න පුළුවන්. කැවල් කරන්න පුළුවන්. සොන්දුරු නවාතැන සත්කාරයේ චමත්කාරය. සොන්දුරු නවාතැන සත්කාරයේ චමත්කාරය. ඒ වගේම ඊස් කාට් ෆැමිලි රිසෝට් එකේ වෙඩින් හෝල් එක ගැන කතා කරා. සාමාන්‍ය මෙතන වෙඩින් එකක් ගන්න එන කෙනෙක්ට සිටින් කැපැසිටි එක කොච්චරක් විතර තියෙනවද වෙඩින් හෝල් එකේ? ඔව් අතනම හෝල් එකේ සිටින් කැපැසිටි එක තියෙන්නේ 120ක් වගේ. මේ හෝල් එකේ 60ක්. එතන 180ක් වගේ හෝල් එක ඇතුළේ ඉන්න පුළුවන්. එළියේ ගාඩන් එකක් ලොකු එකක් තියෙනවා. අපි ඒවට ගාඩන් අම්බ්‍රෙල්ලා කැනෝපීස් ගාලා අපි 350ක් කරලා තියෙනවා. වෙඩින්ස්. ඉතින් ඒකන සීටින් කැපැසිටි එක ඕන තරම් අපිට දෙන්න පුළුවන්. ඔව්. ඊට අමතරව දැන් සාමාන්‍යයෙන් weddings වලට අමතරව birthday parties, office වල meetings මේ වගේ එක එක event මෙතනට આવවත් කරගන්න පුළුවන්. කොහොමද ඒතන ඒ දේවල් වලට මෙතන arrange කරලා දෙන්නේ? ඇත්තටම අපේ ගොඩාක් companies තියෙනවා. ඔය companies ඔය Unilever, Singer ඔය companies ඔක්කොම අපෙන් තමයි මේ meetings කරන්නේ. ඒවා තව ලේසියෙන් කරගන්න පුළුවන් ඒකට. මොකද අපිත් එක්ක ඒගොල්ලන්ගේ budget එක අනුව, ඒගොල්ලන් ඉල්ලන menu එක අනුව අපිට හදලා දෙන්න පුළුවන්. නේද? ඒගොල්ලන් කැමති විදිහට ලේසි එච්චර දුරකුත් නැහැ. පාකින් වාහන 30ක් 40ක් ගන්න පුළුවන්. ඉතින් දැන් මේ මෙතන මීටින් කරන එක තමයි ලේසි. ඒ වගේ මීටින් arrangements උත් කරලා දෙනවා අපි. ඔව්. ඒ වගේම තවත් විශේෂම දෙයක් තමයි සාමාන්‍යයෙන් wedding එකක් ගත්තම honeymoon එක ගැන ගොඩක් අය හිතනවා වැඩිනේ. ඉතින් honeymoon එකක් ගන්න කපල් එකට මොන විදිහටද මෙතන එයාලට මොන වගේ සර්විස් එකක්ද ලැබලා දෙන්නේ? අතනම රෙකමෙන්ඩ් කරනවා තමයි සර්විස් එකේ වෙනසක් වෙන්නේ. සමහරට දැන් අපි පැකේජස් දිනවා. හොඳම එක තමයි ඒගොල්ලෝ තෝරගන්නේ අතනම. එහෙම වුණත් ඒකේ ඉන්ක්ලූඩ් වෙනවා මේ බෙඩ් ඇරේන්ජ්මන්ට්ස් ටික. ඒකත් එක්ක අපි දෙනවා කේක්ස්, වයින් බෝටල් එකක්, වෙල්කම් ඩ්‍රින්ක් එක. ඒ ටික ඔක්කොම එකේ තියෙනවා පැකේජ් එකේ. අන්න ඔයාලගේ වෙඩින් එකක් ගන්නවා නම්, හනිමූන් එකක් ගත කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම්, ඔයාලගේ ලස්සන දවස ගොඩක් ලස්සන කරගන්න පුළුවන් අමතක නොවන මතකයන් එක්ක ඊස් කාට් ෆැමිලි රිසෝර්ට් එකෙන් ඒ දේවල් ටික කරගත්තොත් නේද? ඒ වගේම දැන් අපි ගොඩක් දේවල් කතා කරා හොටෙල් එකෙන්. ඉතින් අපි මේ තැන කොහොමද සම්බන්ධ කරගන්නව නම්, සෝෂල් මීඩියා හරහා සම්බන්ධ කරගන්නව නම් කොහොමද? ෆෝන් නම්බර් එකක් මතක් කරමු. ඔව්. අතන නම පොඩ්ඩක් කට්ටිය මේ ටිකක් අමාරුයි කියලා කියනවා මේ උච්චාරණ එක. නමුත් ඒකේ ඇත්තනම මේ ස්ත්‍රී කාවොත් මේ අයියාගේ පුතාලගේ නම් තුන එන්නේ ඊ වලින්. ඒතරේ ඒ ඊ අපේ මේ කාඩ් එක තමයි අපේ ලෝගෝ එක. ඒතරේ ඒක තමයි ඊස් කාඩ් කියලා එන්නේ. ඇත්තනම net එකේ සර්ච් කරපුවා apostrophe s දාන්න නැතුව ඊස් කාඩ් කියලා සර්ච් කරා නම් මේ අනිවාර්යයෙන් බණ්ඩාරවෙල වෙන මේක යුනික් නේම් එකක්. ඒතරේ ඊස් කාඩ් ෆැමිලි රිසෝර්ට් කියලා තමයි සර්ච් කරන්න ඕනේ. ඒකට Google එකේ, Facebook අනිත් ඕනෙම OTP එකේ තියෙනවා මේ Eees Cart Family Resort කියලා. ඒකට අපි Google reviews එකෙන් ගත්තම තාම හොඳයි. ඔව 8.4 මේ booking.com. එතකොට 4.4 Google reviews තියෙනද ඒවල ටක් ගාලා search කරාම එනවා මේ Eees Cart Family Resort කියලා. ඒ වගේම දැන් සාමාන්‍ය මෙතන contact කරගන්නම් අපි කොහොමද contact number එකක් මතක් කරමු. ඔව් මේකේ හොටෙල් එකේ 057-222-9963 එක ලෑන් ලයින් එක. අනිත් එක මොබයිල් එක තියෙනවා 077-184-484. දැන් ලංකාවේ කට්ටිය වගේම පිටරට කට්ටිය උනත් මේ තැන දැක්කම මේ සෝෂල් මීඩියා හරහා මෙතන තියෙන විශේෂත්වය දැක්කම එන්න කැමති කට්ටිය ඉන්නවා. කොහොමද එයාලා බුකින් එකක් දාගන්නව නම් මේ තැන සම්බන්ධ කරගන්නේ? ඔව් පිටරටින් බුකින් එකක් දානවනේ ඇත්තම ගොඩාක් අය booking.com හරහා තමයි අපිට bookings ගොඩාක් එන්නේ. මොකද ඒකේ discounts එනවා, ඒගොල්ලන්ට special rates දෙනවා, එන්න ඒකින් එනවා. අනිත් එක direct කතා කරන්නත් පුළුවන්. ඉතින් අපේ Agoda site එකේ අපි ඉන්නවා, Expedia ඉන්නවා, Airbnb ඉන්නවා. ඕන එකට මේ ඒගොල්ලන්ට මේ log වෙලා මේ reservation එක දාන්න පුළුවන්. ඉතින් අද දවස් සොඳුරු නවාතැනේ මම අද ගත කරන්නේ Eees Cart Family Resort එකේ.
ඉතින් අද දවස ගොඩක් සුන්දර දවසක් වෙයි කියලා මම හිතනවා. ඉතින් මාත් එක්කම රැඳිලා ඉන්න බලන්න දේවල් ගොඩක් තියෙනවා. තාම මම ආවා විතරයි. දැන් මම රෙස්ට් කරන්න ඕනේ ටිකක්. රෙස්ට් කරලා ආයෙත් හමුවෙමු. රිසෝට්ටකට එනකොට ටිකක් හවස්සලා. හවස්සලා නිසා ආව ගමන්ම මම බණ්ඩාරවෙල ගැන මැනේජර්ත් එක්ක කතා බහ කරලා විස්තර දැනගෙන මගේ ලන්ච් එක ගත්තා. ලන්ච් එක අරගෙන මම රූම් එකත් බලලා මේ වටපිටාවේ පොඩ්ඩක් ඇවිදලා බලලා අද මම මෙහෙ නවතින්න හිතුවා. ඉතින් අද දවස මම මෙහෙ ගත කරනවා. එකල හෙට උදේම මම ආයෙත් යනවා. ඉතින් අද දවසම ගොඩක් ලස්සන දවසක් වෙයි කියලා මම හිතනවා. බණ්ඩාරවෙල කියන්නේ හරිම ලස්සන, ඒ වගේම කියන්න බැරි තරම් සුන්දර වටපිටාවක් තියෙන ලස්සන නගරයක්. ඉතින් අද සොඳුරු නවාතැනින් මම ඔබට සමු දෙනවා. තවත් ලස්සන සොඳුරු නවාතැනකින් ආයෙත් හමුවෙමු. නවාතන සත්කාරයේ චමත්කාරය.